හොඳයි ආයුබෝවන් කියලා පිළිගන්නවා රේල් ඔෆ් වර්ල් YouTube channel එකෙන් අරගෙන ඉන්න තවත් වීඩියෝ එකකට. ඉතින් දුම්රියන් වල දිනපතා ගමන් කරන අය සහ දුම්රියන් වලට ආදරය කරන අය විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම මේ දුම්රිය එන්ජින් ඉස්සරහා මේ විදිහට ගහලා තියෙන මේ ප්ලේට් එක දකලා තියෙන්න ඕනේ. ඉතින් ඒකේ තියෙනවා මේ ක්ලාස් M1, මේක දෙනවා ක්ලාස් M1, ක්ලාස් W3, මෙතන ක්ලාස් S9 කියලා තියෙනවා, ඒගොල්ලෝ මෙතන ක්ලාස් M6 කියලා තියෙනවා. ඉතින් මොනවද මේ ක්ලාස්? ඇයි මේ විදිහට? ඇයි මේ විදිහේ ක්ලාස් වලට මේ දුම්රිය එන්ජින් වර්ග කරලා තියෙන්නේ? ඒ විදිහේ ප්‍රශ්න වලට තිබුණා නම්, ඒ විදිහ මේ දුම්රියන් දකිද්දී ඔයාලට ඒ විදිහේ ප්‍රශ්නයක් ආවා නම් මේ වීඩියෝ එකේදී ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මම මේ තියෙන ක්ලාසස් වර්ග මොනවද සහ ඒ විදිහේ ඒ ක්ලාසස් වලට මේ දුම්රිය එන්ජින් වර්ග කරලා තියෙන්නේ කොහොමද කියන දේ ගැන සම්පූර්ණව කතා කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී හිටියෝ ඔයාලට මේ සියලුම දේවල් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා තමයි ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් බෙදලා තියෙන ක්ලාසස් වර්ග, ප්‍රධාන ක්ලාසස් වර්ග. මේ තියෙන ක්ලාසස් වලින් සමහර ක්ලාසස් වල දුම්රිය එන්ජින් මේ වෙද්දී භාවිතේ නැහැ. ඉතින් අපි බැලුවොත් අපිට තියෙනවා ක්ලාස් M, ඊළඟට ක්ලාස් S තියෙනවා, ක්ලාස් W, ක්ලාස් T, ක්ලාස් G සහ ක්ලාස් Y, ක්ලාස් N සහ ක්ලාස් P, ඒ වගේමයි ක්ලාස් A, B, C, D, E, F, H, J, K, L, R සහ V කියන ක්ලාසස් වර්ග ටික අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ. ඉතින් මම කිව්වත් වගේ මෙතන තියෙන ක්ලාසස් වලින් සමහර ක්ලාස් වල දුම්රිය එන්ජින් මේ වෙද්දී භාවිතේ නැහැ. ඉතින් එහෙනම් අපි බලමු මේ එක එක ක්ලාස් වර්ග කොයි විදිහටද මේවට බෙදලා තියෙන්නේ කියන එක ගැන සහ එක එක ක්ලාසස් වලට අයිති වෙන දුම්රිය එන්ජින් මොනවද කියන එක ගැන අපි ඊළඟට කතා කරලා බලමු. හරි, මුලින්ම අපි බලමු ක්ලාස් M. එතකොට ක්ලාස් M කියන ගොඩට දාලා තියෙන්නේ මෙන්න මේ ඩීසල් ඉලෙක්ට්‍රික් ලොකොමොටිව්ස් කියන ඒවා, නැත්නම් ඩීසල් විදුලි දුම්රිය එන්ජින් තමයි මේ ක්ලාස් M කියන කැටගරි එක යටතේ වර්ග කරලා තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා ක්ලාස් M1, ක්ලාස් M2, M4, M5, M6 මේ වගේ දුම්රිය එන්ජින් තමයි මේ ක්ලාස් M කියන වර්ගයට අයත් වෙන. එතකොට මේවා ඔක්කොම ඩීසල් විදුලි, නැත්නම් ඩීසල් ඉලෙක්ට්‍රික් ලොකොමොටිව්ස් කියන ගණයට තමයි අයත් වෙන්නේ. ඉතින් මෙතන මේ ඩීසල් ඉලෙක්ට්‍රික් ලොකොමොටිව් කියන්නේ මේ දුම්රිය එන්ජින් එක ක්‍රියා කරන විදිහ, ඒකේ පවර් ට්‍රාන්ස්මිෂන් එක වැඩ කරන විදිහ තමයි මේ එකරි කරලා තියෙන්නේ. ඉතින් ක්ලාස් M කියන එකට දාලා තියෙන සියලුම ලොකොමොටිව්ස් මෙතන මම ඔක්කොම පෙන්වලා නැහැ. ඒ වුණාට ඒ ක්ලාස් M එක යටතේ තියෙන හැම දුම්රිය එන්ජින් එකක්ම නෙමෙයි ඩීසල් ඉලෙක්ට්‍රික් කියන ගණයට තමයි අයිති වෙන්නේ. ඊළඟට අපිට තියෙනවා ක්ලාස් W. එතකොට ක්ලාස් W කියන ගණයට වර්ග කරලා තියෙන්නේ එනේ මේ ඩීසල් හයිඩ්‍රොලික් කියන එක. ඩීසල් හයිඩ්‍රොලික් ලොකොමොටිව්ස් නැත්නම් ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය එන්ජින් තමයි ක්ලාස් W කියන ගණයට වර්ග කරලා තියෙන්නේ. ඒ එතනදි මේ ඩීසල් හයිඩ්‍රොලික් කියන්නේ මේ දුම්රිය එන්ජින් එක ඇතුලේ එන්ජින් එකේ පවර් ට්‍රාන්ස්මිෂන් එක වැඩ කරන විදිය. ඉතින් මේ ඩීසල් ඉලෙක්ට්‍රික් ලොකොමොටිව්ස් කියන්නේ මොනවද? ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් කියන්නේ මොනවද? ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් කියන්නේ මොනවද කියන එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ටික කාලයකට කලින් කරලා තියෙනවා. ඉතින් ඒක ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ගින් ඒ වීඩියෝ එකත් බලලා ඔයාලට මොනවද මේ පවර් ට්‍රාන්ස්මිෂන් කියන්නේ මොකද්ද, මේ එතකොට ඩීසල් ඉලෙක්ට්‍රික් කියන්නේ මොකද්ද, ඩීසල් හයිඩ්‍රොලික් කියන්නේ මොනවද සහ තව තියෙනවද ඒ වගේ වර්ග, එහෙම තියෙනවනම් ඒ මොනවද කියන එක ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. ඒක කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එකත් මේ උඩ තියෙන කාඩ් එකෙන් ක්ලික් කරලා ගින් බලන්න, නැත්නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා ක්ලාස් G සහ ක්ලාස් Y. ඉතින් මේවා ෂන්ටින් ලොකොමොටිව්ස් කියලා කියනවා. නැත්තම් ෂන්ටින් දුම්රිය එන්ජින් විදිහට තමයි වර්ග කරලා තියෙන්නේ. එතකොට ප්‍රධානම ක්ලාස් G සහ ක්ලාස් Y තියෙනවා. මේ ක්ලාස් G වර්ගයේ දුම්රිය ෂන්ටින් එන්ජින් නම් මේ වෙද්දි භාවිතා කරන්නේ නැහැ. ක්ලාස් Y දැනටත් භාවිතේ පවතිනවා. ඉතින් මේ ෂන්ටින් දුම්රිය එන්ජින් ගැනත් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එකත් උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ගිහින් බලන්න පුළුවන්. නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලුවොත් ඔයාලට මේ ෂන්ටින් දුම්රිය එන්ජින් සහ ෂන්ටින් ක්‍රියාවලිය ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ක්ලාස් N සහ ක්ලාස් P කියන වර්ගය. ඉතින් මේ වර්ග දෙකේම එන්ජින් මේ වෙද්දි භාවිතේ නැහැ. මේ ක්ලාස් N වර්ගයේ දුම්රිය එන්ජින් ඔයාලට බලා ගන්න පුළුවන් කඩුගන්නව ජාතික දුම්රිය කෞතුකාගාරයට ගියොත් ඒකේ ප්‍රදර්ශනයේදී තියලා තියෙනවා. මේ කඩුගන්නව ජාතික දුම්රිය කෞතුකාගාරයේ සම්පූර්ණ වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එකත් මේ උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් බලන්න පුළුවන්. ක්ලාස් N සහ P අපි කියනවා නැරෝ ගෝජ් ලොකොමොටිව් නැත්නම් පටු මාපක දුම්රිය එන්ජින් කියලා. මේ දුම්රිය එන්ජින් වල පිටින් බැලුවාම ලොකු වෙනසක් පේන්නේ නැහැ.
නමුත් මේ වගේ තියෙන වෙනස තමයි දෙපැත්තේ රෝද අතරේ තියෙන පරතරය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේවා සාමාන්‍ය දුම්රිය මාර්ගයක ගමන් කිරීමේ හැකියාවක් නැහැ. අපි දකින සාමාන්‍ය දුම්රිය මාර්ගයක මේවට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේවා ඊට වඩා පටු මාර්ගයක් තමයි මේවට ඕනේ. එහෙනම් මේවා ගමන් කරන්න හදලා වෙනම මාර්ග තියෙනවා. ඉතින් ඔයාලට මේ ගැන මේ නරෝගෝ නැත්තම් පටු මාම්පක දුම්රිය ගැන සහ ඒ වගේ AI ඒ විදිහට ඒව හදලා තියෙන්නේ සාමාන්‍ය දුම්රිය මාර්ගයක ගමන් කරන්න බැරි අය වගේ විස්තර දැනගන්න කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම මේකට වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නවා. ඊළඟට අපි බලමු class S. class S වර්ගයව ඔයාලා අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕනේ. එතකොට මේවට අපි කියනවා diesel multiple unit කියන නැත්තම් සිංහලෙන් දුම්රිය බලවේග කට්ටල කියලාත් කියනවා. එතකොට ලංකාවේ ගොඩක් දුරට මේවට පාවිච්චි වෙන නම තමයි power set කියන නම. එතකොට උනාට ඇත්තටම මේකේ ඉංග්‍රීසි නම diesel multiple unit කියන එක. සිංහලෙන් අපිට දුම්රිය බලවේග කට්ටල කියලා කියන්න පුළුවන්. එතකොට මේ වගේ class S9, S11, S13 S14, S12 වගේ දුම්රිය බලවේග කට්ටල විශාල ප්‍රමාණයක් ලංකාවේ තුලේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපිට තියෙනවා මේ class T එක. මේක යටතේ වර්ග කරලා තියෙන්නේ මේ diesel rail cars කියන එක. diesel rail car කියන එක තමයි මේ class T කියන එක යටතේ වර්ග කරලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ ඡාය රූප දෙකෙන් පේන්නේ මේ එකම rail car එක මේක T1 කියන rail car එක class T1 කියන එක. එතකොට මේකේ වම් පැත්තේ ෆොටෝ එකේ තියෙන්නේ මේකේ පරණ ෆොටෝ එකක් සහ මේ දකුණු පැත්තේ තියෙන මේකේ අලුත් එකක්. එතකොට ඔයාලා දකින්න ඇති පසුගිය කාලේ මේක මේ නැවත ප්‍රතිසංස්කරණයක් කරලා මේක නැවත ධාවනය කරනවා සංචාරක දුම්රියක් විදිහට. එතකොට මේක තමයි class T යටතේ අපේ දුම්රිය සේවයේ තියෙන diesel rail car එක. ඊළඟට මේ class A B C D E F H J K L R සහ V කියන වර්ග සියල්ලමයි තියෙන්නේ මෙන්න මේ steam locomotives නැත්තම් වාෂ්ප දුම්රිය engine කියන ගණයට. ඉතින් මේකේ මේ වෙද්දී භාවිතයේ තියෙන class B දුම්රිය engine දෙකක් මම හිතන්නේ භාවිතයේ තියෙනවා. ඔයාලා දකින්න ඇති ගිය දවස් ටික සංචාරක දුම්රියන් විදියට ධාවනය වුණා. ඉතින් ඒ විදිහේ class B එකේව තමයි තියෙන්නේ. අනිත් classes නම් දැනට බලාගැනීමේ හැකියාව නැහැ. මේ වගේ සමහර මේ class E වගේ දුම්රිය engine ඔයාලට බලා ගන්න පුළුවන් කඩු ගන්නව ජාතික දුම්රිය කෞතුකාගාරයේ. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් කරායි දුම්රිය කෞතුකාගාරයේ බලන්න තියෙන මොනවද ඔයාලට ඉතින් ගියොත් දැක බලා ගන්න තියෙන මොනවද කියන එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මේ උඩ තියෙන කාඩ් එකකින් link බලන්න පුළුවන්. නැත්නම් link එක description එකේ දාලා දෙනවා. ඉතින් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. හොඳයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ඒ දේවල් ටික තමයි කතා කරන්න ඕනේ. මොකද ගොඩක් අය ප්‍රශ්න තිබ්බ මොනවද මේ classes ඇයි මේවා මේ විදිහට class වලට බෙදලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් මම හිතනවා මම ඔයාලගේ තිබ්බ ප්‍රශ්න ඔක්කොටම මේ විදිහට උත්තර දුන්නා කියලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. ඒ වගේමයි Facebook එකේ rail of pearl page එක තියෙනවා. TikTok එකේ rail of pearl account එක තියෙනවා. ඒවත් follow කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න ඔයාලගේ අලුත් share කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි එක්වෙමු.